අයිබෝවන් හැමෝටම අයිබෝවන් ටීචර් අයිබෝවන් මැඩම් ටීචර් හෙනා නේද හෙනා මිස් අයිබෝවන් බලන් හිටි යාළුවෝ තව ලොග් වෙනවද යාළුවන්ට ලොග් වෙන අපහසු විනා විනාඩි 5ක් දුන්නා හරි එහෙනම් අද අපි පටන් ගමු නේද මැඩම් ඔන ඉස්කෝලේ දුන්නන්නේ ටීචර් තාම ස්කෝල් එක උගන්වන්නේ නැහැ කැම්පස් එකෙන් අවුට් වෙලා ටික කාලයයි පුතේ. ළඟ දින ස්කෝලයක් හම්බ වෙනවා. මං හිතකෝ. එහෙනම් පාඩම් පටන් ගමු. ඊය සතියේ මම පාඩම් ඉවර කරලා ස්ක්‍රීන් එකේ අන්තිමට ප්‍රශ්න ටිකක් දැම්මා. බලන්න ප්‍රශ්න ටික ලියා ගන්න පුළුවන් අය උන අයයි ඒ ප්‍රශ්නෙට උත්තර ලියපු අය ඉන්නවද කියලා මට බලා ගන්න චුට්ටක් රේසයන් කරන්න අක්ලා ලියලා කියලා මට පේනවා රේසයන් කරන්න පුතේ අනික අය ලිව්වද ලියා ගන්න බැ ඒ කියන්නේ ප්‍රශ්න ටික ලියා ගන්න බැරි වුණාද හරි අක්ලා හරි දු මට පේනවා අක්ලා උත්තර ලියලා හරි ගිය සතියේ හිටියේ නැති අයත් ඉන්නවා හරි එහෙනම් මම ගිය සතියේ පෘථුවේ සුවිශේෂත්වය කියන එක පෘථුවි භ්‍රමණය පෘථුවි පරිභ්‍රමණය සහ පෘථුවියේ හැඩය ඔය මාතෘකා ටික ඉවර කරලා ඒකෙන් ප්‍රශ්නයක් දුන්නා තුන් දෙනයි තම උත්තර ලියලා තියෙන්නේ ඒ නිසා මම ආයි ස්ක්‍රීන් එකේ ප්‍රශ්න දානවා අපි ඒ කොටස් ටික ඉවර කළාට ඒ ටික මුලින්ම මතකද කියලා බලන්න තමයි ප්‍රශ්න ටික දුන්නේ හරිද ඒ ප්‍රශ්නේ කරලා ඊට පස්සේ පුතේ ක්‍රියාකාරකමක් තියෙනවා ඔයගොල්ලන්ගේ භූගෝලයේ පළ පොතේ. අපි ඒ ක්‍රියාකාරකමක් කරලා ඉවර වෙලා තමයි අලුත් පාඩමට යන්න ඕනි. හරි ඉස්සෙල්ලා මම ස්ක්‍රීන් එකේ ප්‍රශ්න ෂෙයා කරන්නම්. හරි හැමෝම පුතාලගේ පොට්ටික් ගන්න ඕනේ. කියන්නේ හත වසරේ ටියුට් එක නෙවෙයි අද. මේ ප්‍රශ්න ඉක් කරන්න මම කිව්වේ අභ්‍යාස පොතේ ගන්න. අභ්‍යාස පොත ගන්න කියලානේ. අභ්‍යාස පොතේ මේ ප්‍රශ්න 6 මුලින්ම ලියන්න ඕනේ. කියන්නේ ප්‍රශ්නයක් ලියලා උත්තරේ ලියන්න ඕනේ. මම විනාඩි 5ක් 6ක් දෙන්නම්. ඉක්මනට මේ ප්‍රශ්න ටික කරන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනවා. මේ ප්‍රශ්න කරපු අයට ඉන්න පුතේ මම දෙකම ෂෙයා කරන්නම්. එතකොට හරි. හත වසරේ මම ලියන්න සටහන් දෙන්නේ නැහැ සටහන ලියන ටියුට් එකේ ප්‍රශ්න එහෙම කරන්න පොතක් ගන්න කිව්වනේ ඒ පොතේ තමයි මේ ප්‍රශ්න ටික කරන්න ඕන ප්‍රශ්න ටික කළාට පස්සේ මේ ක්‍රියාකාරකම කියන එක ඇතුලේ කොටුව ඇතුලේ තියෙන ප්‍රශ්න දෙක පේනවද පුතේ?
මේ දෙකම කරන්න ඕනි. කරපු අයට මේ ක්‍රියාකාරකම කියන එකේ තියෙන ප්‍රශ්න දෙකත් පොතේ ලියලා කරන්න ඕනි. මේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ ක්‍රියාකාරකම්. මං කියපු එක පැහැදිලි වුණාද? ඔක්ලා මාව ඇහෙනවද පුතේ? ඔව් ටීචර්. හරි මං කියපු එක පැහැදිලි වුණා නේද? ලකිර ඔයාටත් පැහැදිලි වුණා නේද? ටීචර් ඕකේ ටීචර් මේ දෙකම ලියන්න විනාඩි 5යිද? නෑ දෙකම කරන්න පුතේ විනාඩි 10ක් විතර දෙන්න. අපි සාකච්ඡා කළ කරුණු ටිකමයි තියෙන්නේ ප්‍රශ්නවල අහලා. ඔයාලා මේ අභ්‍යාසය කියන එකේ තියෙන ප්‍රශ්න 6යි ක්‍රියාකාරකම කියන කොටුව ඇතුලේ තියෙන ප්‍රශ්න 2යි කරන්න ඕනේ. අපි මේ දවස් ටිකේ සාකච්ඡා කළ පාඩමින් තමයි ප්‍රශ්න ටික තියෙන්නේ. ටීචර් පෙන් එක ඔෆ් කරන්නකෝ නැත්නම් ළමයි ළඟයි. මොකද්ද පුතේ? පෙන් එක ඔෆ් කරන්නකෝ. ආ හරි. මැඩම් මම දැන් ජොයින් වුණේ. හරි පුතේ. ආ හරි. දැන් ජොයින් වුණාටත් කියන්නම්. අපි දැන් සති 3ක විතර පන්තිය පටන් ගත්ත දවසේ ඉඳලා අපි පාඩම ටිකක් ඉස්සරහට කරගෙන ආවනේ. ඒ පාඩමේ එක කොටසක් ඉවර වුණා. ඉතින් ඒ ඉවර වෙච්ච කොටස ආශ්‍රිතව ප්‍රශ්න ටිකක් දීලා තියෙනවා පුතේ. හරිද? එතකොට මේ අභ්‍යාස 1 කියන එකේ තියෙනනේ ප්‍රශ්න 6. ඒ ප්‍රශ්න 6ටයි මේ ක්‍රියාකාරකම කියන කොටුව ඇතුලේ තියෙන්නේ. ඒ ප්‍රශ්න 2ටයි ඔකළු උත්තර ලියන්න ඕනි. හත වසරේ මම කිව්වනේ අභ්‍යාස කරන්න පොතක් ගන්න කියලා. ඒ පොතේ තමයි මේකට උත්තර ලියන්නේ. ප්‍රශ්නේ ලියලා තමයි උත්තරේ ලියන්න ඕනි. හරි නේද? පැහැදිලි නැත්නම් chat එකට message එකක් දාන්න. හරි teacher. හරි. කියලි වරුණාම රේස්ටෑන් කරන්න විනාඩි 10ක් විතර දෙන්නම් ටීචර්. මඩම් මට දැන් ජොයින් වෙන්න පුළුවන්වනේ මොනවද කරන්න කිව්වේ? ආ හරි පුතේ අපි මෙච්චර දවස් සාකච්ඡා කළ බාඩමේ ප්‍රශ්න ටික තමයි මම ස්ලයිඩ් එකේ ෂෙයා කරලා තියෙන්නේ. මේ ෂෙයා කරලා තියෙන අභ්‍යාස 1 කියලා ප්‍රශ්න 6කුයි ක්‍රියාකාරකම කියන පැත්තේ එක ප්‍රශ්න දෙකක් තියෙනවා පේනවා නේද? අන්නේ ප්‍රශ්න ටිකට උත්තර ලියන්න කිව්වා. හත වසරේ අභ්‍යාස ලියන්න ගත්ත පොතේ. මට ඕකේ print එකක් ගන්න. ටීචර් ප්‍රශ්නත් ලියන්න ඕනිද? ඔව් ප්‍රශ්න ඕන. අනිවාර්යෙන් ප්‍රශ්න ලියලා තමයි උත්තරේ ලියන්න ඕනි. මේ ටික පොතේ හතරවෙනි ප්‍රශ්නේ චුට්ටක් තේරෙන්නේ කියලා දෙන්නවා. ටීචර් උත්තර අපි පස්සේ සාකච්ඡා කරනවා. පුළුවන් තරම් මතකෙන් ලියන්න ඕන. ටීචර් මට දැන් join වෙන්න පුළුවන්නේ මේ ටික පොතේ ලියා ගන්නවනේ. ඔව් මේ ප්‍රශ්න ටික අභ්‍යාස ඔන්න හැමෝම අහගන්න. දැන් join උනේ හැමෝම. අභ්‍යාස 1 කියන එක යටතේ ප්‍රශ්න 6ක් තියෙනවනේ. ඔන්න ඒ ආවාලගේ අභ්‍යාස ලියන පොතේ මේ ප්‍රශ්න 6 ලියාගෙන උත්තර ලියන්න ඕන. ප්‍රශ්නේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඊට පස්සේ එහා පැත්තේ මේ ක්‍රියාකාරකම කියලා දුමුරු පාඩේට තියෙන කොටුව ඇතුලේ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකටත් උත්තර ලියන්න ඕනි. මේ ක්‍රියාකාරකම පොළ පොතේ තියෙනවා. දැන් ලියන්න පුතේ. ඒ කියන්නේ දැන් මම විනාඩි 10ක් දුන්නාට අභ්‍යාසය කරන්න.
Teacher. Oh. Teacher ලාට කරන්ට් එක තියනවද ඔහෙට? Oh. Ha teacher. අපිට නෑ teacher. සමහර ප්‍රදේශ වලට දැන් කරන්ට් කපර නිසා වෙන්නේ නැති. මේ ක්ලාස් එකේ බැටරි තියනවා. මඩ මඩ කොහෙද ඉන්නේ? ප්‍රශ්න වලට උත්තර දෙන්න කලින් මන් දී ප්‍රශ්න කරලා ඉන්න ඕනේ. පුළුවන් තරම් මතකෙන් ලියන්න පාඩම ඔක්කොම මේ කොටස් ටික ඔක්කොම ඉවර කළා තමයි රිවිෂන් එකක් වගේ ප්‍රශ්න ටික දුන්නේ. ටීචර් මට ටීචර් මේ සමහර ක්ලාස් වලට එන්න බැරි වුණා. හැබැයි මේවා ටික ලේසි නේ ටීචර්. ක්ලාස් වලට එන්න බැරි වුණා නම් වෙබ්සයිට් එකේ රෙකෝඩ් එක බලන්න පුළුවන්. ඒක ගන්න තේරෙන්නේ නැහැ ටීචර්. නම් තේරෙන්නේ නැද්ද? පුතාලට කියලා දෙයි. හරි මේ පාඩම් ටික මම කරලා තියෙනවා. කියලා දුන්නා ටීචර් එනවා. ඒ ටීචර් කියලා දුන්නා නම් විශේෂ වැඩසටහනක් තිබ්බ එකෙන් කියලා දුන්නා ඒක. ආ ඒක තමයි. ඒක තමයි මම අහුවේ. දැන් වෙබ්සයිට් එකේ වැඩ කරන්න ටික ටික අපි හුරු වෙමු. ඔයාලා මම දැන් 4:25 වෙද්දී ඔක්කොම ලියලිව කරන්න ඕනි. 4:25ට මම ඔක්කොම ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ටීචර් පළවෙනි ක්‍රියාකාරක ක්‍රියාවක් කිව්වද? මොකද්ද පුතේ? ක්‍රියාකාරකම් කරන්න කිව්වද? ඔව් ක්‍රියාකාරකම් කියලා දුමුරු පාට කොටුව ඇතුලේ තියෙන එකත් කරන්න. ඒ ඔයාලගේ පෙළ පොතේ දීලා තියෙන එක. බලමු එච්චර කල් උගන්නපු ඔක්කොම ටික කාටද මතක කියලා. හැබැයි ටියුට් එකෙන් බලලා ලියන්න බෑ. මම සමහර පන්ති වලට හිටියේ නෑ. එතකොට මම ටියුට් එකෙත් නේ භාගයක් විතර තමයි ලියාගත්තේ. මට පෘථිවි භ්‍රමණය කියන ටික එහෙම ලියාගන්න බැරි වුණා. වෙබ්සයිට් එකේ පුත්තේ අපි කරපු පාඩම් තියෙනවා. ඉතින් අපිට පුතාට පුළුවන් ඒක බලලා නෝට් එක සම්පූර්ණ කරගන්න. එදා උගන්වපු එක ඒ විදිහටම බලන්නත් පුළුවන්. මැඩම් මම වෙබ්සයිට් එකේ නෑනේ. වෙබ්සයිට් එකට යන්න හැටි කියලා දුන්නා නේද පුතේ? අපි බලමු. ඉත බැරි දැන් මේ මෙයා පන්ති ඉවර කරන්න මේ නඩි පහක් විතර තියලා වෙබ්සයිට් එකට ජොයින් වෙන්න හැටි පොඩ්ඩක් කියලා දෙන්න. මේ පන්තිය නම් කියලා දෙන්න බෑ පුතේ. ඔයාලට වැඩසටහනක් තියලා කියලා දුන්නා නේද? මොකක් හරි ගැටලුවක් තිබ්බොත් i-learning college එකේ ඒ සර් ලගෙන් අහමු. දැන් කියලා දෙන්න බෑ. කියලා දුන්නා. දැන් මේ වැඩ ඉවර කරන්න. ටීචර් ලියලා ඉවරයි. ආ ඒක තමයි. 4යි තව විනාඩි 5යි තියෙන්නේ. ටීචර් ක්‍රියාකාරකම එකේ 2යි දෙවෙනි ප්‍රශ්නය කරන්න තියෙන්නේ. ආහයි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්. වෙන වෙන ඒවා බෑ. ලියන්න ඕනි පොත අහලා තියෙනවා. 7 වසරේ අභ්‍යාස ලියන්න ගන්න කියපු පොතේ තමයි මේක ලියන්න ඕනි.
විචාර පෘථුවේ භ්‍රමණයා පරිභ්‍රමණය සිදුවීමට මේ යන ගතවන කාලය ලියන්න කිව්වම දවස් වලින් ලියන්නද නැත්නම් දවස කි අවුරුද්ද කි හැම ලියන්නද? ඒක දිනයි පැය වලින් ලිව්වොත් ගොඩක් හොඳයි. අර විදිහට ලිව්වත් හරි. විනාඩි 3යි දෙන්නේ. උත්තර ටික බලමුද? උත්තර ටික බලමු නේද පුතේ? මැඩම් තව විනාඩි 5ක් ඉන්නකෝ. ඉච අර මේ පුතේ පුරණ ගෝලයක් අරමු කීයක් ලියන්න ඕනද? මොකද පුතේ? පෘථුවිය පූර්ණ ගෝලයක් නොවීමට සාක්ෂිද? ඔව්සේ. ඔව් ටීචර් එකට කීයක් විතර ලියන්න ඕනද? දෙකක් ලියන්න. ටීචර් මම ප්‍රශ්නයක් තියෙනවා. ඉවරයි ටීචර්. ටීචර් මට කරන්ට් එක නැති හින්දා ටීචර් මම වීඩියෝ ඔෆ් කරන් ඉන්නම් කවන්න නැහැ නේද? හරි කවන්න නැහැ පුතේ. මම ලියන්න ඕන. හරි දැන් බලමු නේද. ඉස්සෙල්ලාම අභ්‍යාස එක කියන එක බලමු.
මේක ටීචර් රතු පෑනෙන් හරි දාගන්න රතු පෑන අරගෙන හරි දාගන්න මං එක එක්කෙනාගෙන් අහනවා උත්තර දැන් හැමෝම ලියලානේ තියන්නේ ටීචර් හිතන එක්කෙනාගේ නම කිව්වාම මයික් එක ඔන් කරලා උත්තරේ දෙන්න වැරදුනට කමක් නැහැ ජීවීන් සිටින එකම ග්‍රහලෝකයේ කුමක්ද සවින් ප්‍රබෝධ කියන්න පුළුවන්ද පුතේ සෝරි ඔව් සවින් අක්ලඩ දූට කියන්න පුළුවන්ද ඔව් ටීචර් හරි ජීවීන් සිටින එකම ග්‍රහලෝකයේ කුමක්ද පෘථුවිය පෘථුවිය හරි පෘථුවිය කියලා ලියලා තියෙනවා නේද හරියට දාගන්න ටීචර් එතකොට අනිත් ග්‍රහලෝකවල ඉන්නේ මොන මේ මේ කවුද ජීවීන් නැහැ අනිත් ග්‍රහලෝක අටේ ජීවීන් නැහැ ජීවීන් දෙ ඉන්නෝනේ සාදක පෘථුවියේ ජීවීන් ඉන්න හේතුව අපි පන්තිය කතා කළා පෘථුවියේ තියෙනවා නෑ නෑ ටීචර් පිටසක්වල ජීවීන් කියන්නේ එතකොට හොයාගෙන නෑනේ පුතේ ඉන්නවා කිව්වට තාම කොහෙවත් හරියටම සනාථ කරගෙන නෑ ඒ නිසා දැනට ජීවීන් ඉන්න එකම ග්‍රහලෝකයේ විදිහට සැලකෙන්නේ පෘථුවිය ටීචර් හරි දෙවෙනි ප්‍රශ්නේ පෘථුවිය තම අක්ෂය වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම ලකිර මන්තිලු කියන්න පුළුවන් උත්තරේ පෘථුවිය තමන්ගේ වටේ කැරකිලා මේ අහන්නේ සූර්යාගේ වටේ කැරකීම පෘථුවිය සූර්යා වටේ කැරකීම හරි පරිභ්‍රමණය අපු නැති දූලත් බලාගන්න පෘථුවිය පෘථුවිය සූර්යා වටා කැරකීම අපි කියන්නේ පෘථුවියේ පරිභ්‍රමණය එහෙම නැත්තම් පරිභ්‍රමණය වෙන උත්තර නෑ පරිභ්‍රමණය හරිනම් හරියක් දාගන්න නැත්නම් ලියාගන්න පෘථුවියේ පරිභ්‍රමණය එහෙම නැත්නම් පරිභ්‍රමණය තුන්වෙනි එක ප්‍රශ්න වලට වෙලාවක් දෙන්න ටීචර් මේ කනෙක්ෂන් එකක් ඉඳ දෙවෙනි ප්‍රශ්නේ අහුන්නේ කියන්නකො ටීචර් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ පෘථුවියේ පරිභ්‍රමණය එහෙම නැත්නම් පරිභ්‍රමණය කියලා ලිව්වත් හරි හරි තුන්වෙනි එක පෘථුවිය තම අක්ෂය වටා ගමන් කිරීම කියන්නේ පෘථුවිය තමන් වටා ගමන් කිරීම මොකක් කියලාද හඳුන්වන්නේ ඒක කියන්න බලන්න කුෂාන් සස්මිත භ්‍රමණය ලෙස හඳුන්වයි හරි භ්‍රමණය පෘථුවිය සූර්යා වටා යනවා නම් පරිභ්‍රමණය පෘථුවිය තමන්ගේ අක්ෂය වටා ඒ කියන්නේ පෘථුවිය තමන් වටා යනවා නම් ඒක හඳුන්වන්නේ පරිභ්‍රමණය සූර්යා වටා යනවා නම් පරිභ්‍රමණය තමන්ගේ අක්ෂය වටා යනවා නම් භ්‍රමණය එතකොට තුන්වෙනි එකට උත්තරේ භ්‍රමණය ඊළඟ එක පෘථුවියට තම අක්ෂය වටා ගමන් කිරීමට හිස්තන කාලයක් ගත වෙයි. ඒ කියන්නේ පෘථුවිය භ්‍රමණයනේ. තමන්ගේ අක්ෂය වටා ගමන් කිරීම කියන්නේ පෘථුවි භ්‍රමණය. පෘථුවි භ්‍රමණයට යන කාලය අහලා තියෙන්නේ. ඒක මට කියන්න චනුකි. චනුකිට කියන්න පුළුවන්ද? ඔව් ටීචර්. හරි. කොච්චර කාලයක් යනවද? දවස් 2:24යි. දවස් කීයද පුතේ? එකයි. ආ එක දවසයි. ඒ කියන්නේ පැය කොච්චරක්ද? 24ක්. අන්න හරි. පෘථුවියට භ්‍රමණය වෙන්න නැත්නම් තමන්ගේ අක්ෂය වටා ගමන් කිරීමට පැය 24ක්. එහෙම නැත්නම් එක දවසක් ගත වේ කියලා ලියන්න ලියලා තිබ්බොත් හරි. පැය 24ක්. එහෙම නැත්නම් එක දිනයක්. පැය 24ක් ලිව්වම හරිනේ වෙන? හරි. ඊළඟ එක පහ පෘථුවියට සූර්යා වටා ගමන් කිරීමට කොච්චර කාලයක් ගත වෙනවද මට කියන්න බලන්න සෙව්වන්දි MK සෙව්වන්දි පුතා ලිව්වද හරි අපි මෙතුලිට පුළුවන්ද පුළුවන් ටීචර්
කොච්චර කාලයක් ගත වෙනවද? අවුරුද්දක කාලයක්. හරි. අවුරුද්දක් දින වලින් කිව්වා දින. අවුරුද්දකට දින කීයක් තියද? 365ක් 366ක්. අන්න හරි 365ක් කියලා ලියන්න පුළුවන්. දින 365ක්. එහෙම නැත්නම් අවුරුද්දක කාලයක් ගත වෙයි. එතකොට ටීචර් මට ගියේ සතියේ ඉන්න බැරි වුණා. පෘථිවිය සූර්යයා මේ ඒකට 366 ගන්න බැරිද? 366ක් කියන්නේ පුතේ අපි කිව්වේ සාමාන්‍ය හතරකට වරක් වෙන එක. ඔව් අධික හතරේ දින ගන්න තමයි දින 366. එතකොට සාමාන්‍යයෙන් අපි මේකට උත්තරේ විදිහට ලියන්නේ අවුරුද්දක් එහෙම නැත්නම් දින 365. පුතාට ගිය සතියේ පාඩම් බලන්න. ටීචර් මට හතරවෙනි ප්‍රශ්නේ මේ උත්තරේ කියනවද? හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ පැය 24ක්. එහෙම නැත්නම් එක දිනයක් කියලා ලිව්වත් හරි. දවසක්. පැය 24ක් කියලා ලියන එක තමයි ගොඩක්ම හොඳ. පෘථිවියට භ්‍රමණය වෙන්න පැය 24ක් යනවා. පරිභ්‍රමණය වෙන්න සාමාන්‍යයෙන් සූර්යයා වටා ගමන් කිරීමට දින 365ක් යනවා. හරි. හයවෙනි ප්‍රශ්නේ. පෘථිවිය පූර්ණ ගෝලයක් නොවීමට හේතු දෙකක්. මේක අපි ගිය සතියේ කරපු පාඩම. පෘථිවියේ හැඩය. එතකොට අපි කිව්වා පෘථිවිය ගෝලයක් කියලා කියනවා. හැබැයි පෘථිවිය පූර්ණ ගෝලයක් කියලා කියන්නේ නැහැ. හරියටම ගෝලයක් කියලා කියන්නේ නැහැ. ඒට හේතු දෙකක් තිබුණා. එක කාටද කියන්න ඕන? උත්තරේ. ටෙස් ස්කෑන් කරන්න බලන්න. ටීචර් පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ. පස්වෙනි ප්‍රශ්නෙට උත්තරේ දින 365ක්. හරි නේද? හරි. හයවෙනි ප්‍රශ්නෙට උත්තරේ දාන්න කවුරු හරි හේරේ ස්කෑන් කරන්න බලන්න. මම නම් කරන්නද නැත්නම් දිනුකට පුළුවන්ද? පුළුවන් ටීචර්. දිනුක කියන්න බල පෘථිවිය පූර්ණ ගෝලයක් නොවීමට හේතු දෙක. පෘථිවියේ දවාසන්න දැව දෙක පැතිලි ස්වභාවයක් ගැනීම. අන්න පළවෙනි හේතුව තමයි පෘථිවියේ ද්‍රවක ප්‍රදේශය පැතිලි ස්වභාවයක් ගැනීම. හරි. ඊළඟ හේතුව පෘථිවි ගෝලයේ සමක පරිධිය හා දැව පරිධිය වඩා විශාල වීම. දෙවැනි හේතුව ලියලා තියෙන්නේ පෘථිවියේ සමක පරිධිය ද්‍රවක පරිධියට වඩා විශාල වීම. ඒක උත්තර දෙක කියන්න. පළවෙනි එක පෘථිවියේ ද්‍රවක ප්‍රදේශය පැතිලි ස්වභාවයක් ගැනීම. පොඩි අපච්චිගේ ෆෝන් එකේ පැටුවක් නැතුව තියෙනවා. අපි ඒක ගිය සතියේ කතා කළ කරුණු දෙක. මෙන්න පළවෙනි කරුණ. මේ තියෙන්නේ පෘථිවියේ ද්‍රවාසන්නයේදී පැතිලි ස්වභාවයක් ගැනීම. එහෙම නැත්නම් මං කියපු එක හරි. පෘථිවියේ ද්‍රවක ප්‍රදේශයේ පැතිලි ස්වභාවයක් ගැනීම. හරි. ඒකේ දෙවෙනි කාරණාව මේ තියෙන්නේ පෘථිවි ගෝලයේ සමක පරිධිය ද්‍රව පරිධියට වඩා විශාල වීම. ඊයේ සතියේ හිටපු නැති ඒ කරුණු දෙක ලියා ගන්නකෝ. ඊයේ සතියේ රෙකෝඩ් එක බලන්න. මම මේ කාරණාව පැහැදිලි කළා. හරි, ඒගොල්ලෝ ලියාගත්ත නේද? ගිය සතියේ හිටපු නැති අය. හරි, දැන් අපි ඔයාලගේ පෙළ පොතේ තිබිච්ච පාඩම් බලමු. මේ ක්‍රියාකාරකම. දැන් ක්‍රියාකාරකම් බලන්නේ. අරගේ ප්‍රශ්න 6 හරිනේ. කො බලන්න 6න් 6ම හරි අය.
ඒ ප්‍රශ්න ටිකේ ප්‍රශ්න 6න් 6ම හරියයි රේස් යන් කරන්න බල. ආ ගොඩක් ආගේ හරි නේද පුතේ? ඉතින් පාඩම තේරිලා එතෙන්ට එනකම් මම කියලා දීපු. 6න් 5ක් හරියයි. හයෙන් පහක් ගොඩක් ආගේ හරි. දැන් මේක බලමු. ඔයාලගේ ටෙස්ට් බුක් එකේ තියෙන බෙල පොතේ තියෙන ක්‍රියාකාරකම් තමයි ඊළඟට කතා කරන්නේ. පෘථුවියේ භ්‍රමණය සහ පරිභ්‍රමණය කෙටියෙන් හඳුන්වන්න. හරිද? ඔන්න මම උත්තරේ කියනවා. ඔයාලා ලියලා තියෙන එක හරිද කියලා බලාගන්න. පෘථුවියේ භ්‍රමණය කියන එකට තමයි පළවෙනියෙන්ම කියන්නේ. පෘථුවියේ භ්‍රමණය කියන්නේ පෘථුවිය තමා වටා කැරකීම. එහෙම කියලා තිබ්බත් හරි. පෘථුවිය තමන්ගේ අක්ෂය වටා කැරකීම. එහෙම තිබ්බත් හරි. පෘථුවිය තමන් වටා කැරකීම. එහෙම නැත්නම් පෘථුවිය තමන්ගේ අක්ෂය. ඔව් පුතේ. භ්‍රමණය යනුවෙන් පෘථුවිය තමා වටා කැරකීමත් හරිද? පෘථුවිය තමන්ගේ වටේ කැරකීම. තමන්ගේ වටේ කැරකෙන මාර්ගය තමයි ඔය අක්ෂය කියන්නේ. එතකොට පෘථුවිය තමන්ගේ අක්ෂය වටා ගමන් කිරීම, පෘථුවිය තමන්ගේ අක්ෂය වටා කැරකීම, තමන් වටා කැරකීම ඔය උත්තර ඕන එකක් හරි. ඊළඟ එක පෘථුවියේ පරිභ්‍රමණය. පෘථුවියේ පරිභ්‍රමණය කියලා කියන්නේ පෘථුවිය සූර්යයා වටා ගමන් කිරීම. එහෙම නැත්නම් පෘථුවිය සූර්යයා වටා කැරකීම. එහෙමත් හරි. ඊට පස්සේ ඔයාලා ලියලා තියෙනවා නම් පෘථුවිය තමන්ගේ වටේ කැරකෙමින් සූර්යයා වටා ගමන් කිරීම කියලා ඒකත් හරි. කොමාරි පෘථුවියේ භ්‍රමණය කියන්නේ පෘථුවිය තමන් වටා. නැත්නම් තමන්ගේ අක්ෂය වටා ගමන් කරනවා. පෘථුවිය සූර්යයා වටා ගමන් කරනවා නම් පෘථුවියේ පරිභ්‍රමණය කියලා හඳුන්වනවා. හරිනේ? හරි. ඊළඟ එක පෘථුවි භ්‍රමණයටයි පරිභ්‍රමණයටයි ගත වෙන කාලය. ඒකෙන් දැන් අපි කලින් සාකච්ඡා කළා පෘථුවි භ්‍රමණයට කොච්චර කාලයක් ගත වෙනවද? පැය 24ක්. එහෙම නැත්තම් 1 දිනයක්. ඊට පස්සේ පෘථුවියේ පරිභ්‍රමණයට, කියන්නේ පෘථුවිය සූර්යයා වටා කැරකෙන එක වටයක් කැරකෙන දින 365ක්. එහෙම නැත්තම් වසරක කාලයක් ගත වෙනවා. පෘථුවිය තමා වටා කැරකීම. එහෙම නැත්නම් තමන් වටා ගමන් කිරීම. පෘථුවියේ පරිභ්‍රමණය කියන්නේ සූර්යා වටා පෘථුවිය ගමන් කිරීම. නැත්නම් පෘථුවිය සූර්යා වටා ගමන් කිරීම. හරි. පෘථුවිය පූර්ණ ගෝලයක් වන බවට සාක්ෂි මොනවාද? පෘථුවිය පූර්ණ ගෝලයක් නොවන බවට සාක්ෂි දෙකයි තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. පළවෙනි එක දැන් මම කලින් පෙන්නුවා. මේවා කලින් ප්‍රශ්න ටිකත් මේ ටිකමයි සාකච්ඡා කළේ. හන්දත පුතේ ඒකයි මේ ටික වේගෙන් සාකච්ඡා කළේ. පෘථුවිය පූර්ණ ගෝලයක් නොවන බවට සාක්ෂි දෙකයි. එක, පෘථුවියේ ද්‍රවක ප්‍රදේශය පැතිරි ස්වභාවයක් ගැනීම. පෘථුවියේ ද්‍රවක ප්‍රදේශය පැතිරි ස්වභාවයක් ගැනීම. දෙක, පෘථුවි ගෝලයේ සමක පරිධිය ද්‍රව පරිධියට වඩා විශාල වීම. උදේ මේ ප්‍රශ්න අපි පාඩමෙන්ම සාකච්ඡා කරපු අලුත් ප්‍රශ්න එහෙම නෙමෙයි. හරිද? අපි මේ සති කීපේ කතා කරපු පාඩමේ එක එක කොටස් වලින් තමයි මේ ප්‍රශ්න ටික හදලා තියෙන්නේ. හරි. ලියාගන්න බැරි වෙච්ච උත්තර ලියාගන්න බැරි වෙච්ච ප්‍රශ්න දිනවනේ ඉක්මනට අහන්න. මගේ එක හරිද? ටීචර් මේ හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නකෝ. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ මේ මෙතන තියෙන හතරවෙනි ප්‍රශ්නේද? හරි. ක්‍රියාකාරකමේ ප්‍රශ්න ටික ඔක්කොටම උත්තර ලියාගත්තද? වැරදිච්ච ඒවා හදාගත්තද? ප්‍රශ්නයක් නැද්ද? හරි. තේන්නේ මේ ක්‍රියා මේ ප්‍රශ්න දෙකේ උත්තර ටික හරි හැමෝගෙම. හරි. දැන් අපි බලමු හතරවෙනි ප්‍රශ්නේ. මෙන්න මේ ප්‍රශ්නෙට නේද?
පෘථුවියට තම අක්ෂය වටා ගමන් කිරීමට කියන්නේ පෘථුවියට තමන් වටා යන්න කොච්චර කාලයක් ගත වෙනවද? උත්තරේ පුතේ මෙතෙන්ට පැය 24ක්. පැය 24ක්. හරි නේද? බලන්න කොහරිද කියලා. හරි ටීචර්. ටීචර් පළවෙනි ප්‍රශ්නේ. ආ දැන් උත්තර ලියපුවා මට එහෙනම් වීඩියෝ එක ඔන් කරලා පෙන්වන්නකෝ බල. ටීචර් ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නෙටරේ කියන්නකෝ. ක්‍රියාකාරකමේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ දෝනි. පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි එකට. පෘථුවි භ්‍රමණයට ගත වෙන කාලය. පෘථුවි භ්‍රමණයට පැය 24යි. පරිභ්‍රමණයට දින 365යි. ටීචර් ක්‍රියාකාරකමේ දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? ඉතින් පුතේ දැන් මම පෘථුවි පූර්ණ ගෝලයක් නොවන බවට සාක්ෂිද? මේ අන්තිම පාර දැන් ඔක්කොම මම දැන් දෙපාර කිව්වා පුතේ. පළවෙනි එක මේක පෘථුවියේ ද්‍රව ආසන්නයේදී පැතිරි ස්වභාවයක් ගැනීම. එහෙම නැත්නම් පෘථුවියේ ද්‍රවක ප්‍රදේශය පැතිරි ස්වභාවයක් ගැනීම. ලියාගන්න බැරි වෙච්ච අය මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න එහෙනම්. පස්සේ ලියාගන්න. දෙවැනි ඒකේ දෙවැනි සාධකය පෘථුවි ගෝලයේ සමග පරිධිය දැව පරිධියට වඩා විශාල වීම. දැන් හිටපු අය නම් මේ ටික දන්නවා. ඒ නිසා අනිවාර්යෙන් ගිය සතියේ පාඩම් බලන්න පුතේ. එකයි අමාරුයි වගේ දැනෙනවා ඇත්තේ ප්‍රශ්නේ. හරි නේද? ටීචර් මෙතුනි පොත පෙන්නනවා බලන්න. හරි මම දැන් ඔයාලගේ පොත් ටිකත් බලන්නම් එහෙනම්. හරි. පෙන්වන්න බලන්න මට උත්තර ලියපු ටික. ටීචර් බලන්න. හරි හැමෝගෙම ටික බලනවා. හරි අක්ලා ලස්සන පිළිසිදුවට ලියලා තියෙනවා. කුෂාන්, දිනුක, හරි මෙතුලි ලස්සනයි පුතේ. ලිනාලි, ඉජිනි, චනුකි, නෙත්සරණි, සත්සර, ලක්ෂාන් ලස්සන පිළිවෙලට ලියලා තියෙනවා. හරි මට පේන ටික තව පේනවා. ඒත් සත්තර ලක්ෂාන්ගේ එකමයි. මට උත්තර ලියපු අයගේ ටික මට පැහැදිලිව පෙනුණා. ලස්සනට පැහැදිලිව ලියලා තියෙනවා. මම හිතනවා වීඩියෝ ඔන් නොකරපු අය ලියලා ඇති කියලා. හරිද? හරි. ඔය දැන් පුතේ අපි අද ඔය වන් කරපු ප්‍රශ්න ටිකත් එක්ක ගත්තොත් අපි මේ පාඩමේ ඔයාලට උගන්නපු කොටස් ඔක්කොගෙම තමයි මම ওই ප්‍රශ්න ටික දුන්නේ. ඔය විදිහටම පේපර් එකට ප්‍රශ්න හැදෙනවා ඔය කොටස් ටිකේ. දැන් බලන්නකෝ මම ඔයාලට ටෙක්ස්ට් බුක් එක දැම්මොත්. අද අපි අලුත් පාඩමක් පටන් ගන්න හින්දා තමයි මේ කොටස නෑ ගිය සතියේ පාඩමේ තව එක කොටසක් තියෙනවා පුතේ. ඉන්න මම ඔයාලගේ ටෙක්ස්ට් බුක් එක අරන් පෙන්නන්න. හරි. මෙන්න ඔයාලගේ අච්චු පොත, පෙළ පොත. එතකොට අපි මේ පොතේ පළවෙනි පාඩමේ මේ කොටස ඉවරයි. පෘථුවි භ්‍රමණයේ පරිභ්‍රමණය, පෘථුවියේ හැඩය. මේ කොටස හරි. අද අපිට තියෙන්නේ මෙන්න මේ පෘථුවිය ගැන තියෙන තොරතුරු ටිකක් ලියා ගන්න. ඒ ටික ඔයගොල්ලන්ට පාඩම් එකේ තියෙනවා නේද? ඔව් ටියුට් එකේ ස්ටැම්ප් පුරව ගන්න තමයි තියෙන්නේ. මේ ටික පුතේ ලියාගෙන අපිට පාඩම් කර ගන්න තමයි තියෙන්නේ. මේවා ඉරි ගහන්න ස්ටැම්ප් පුරවන්න වගේ එන්න පුළුවන්. ඒ නිසා ටියුට් එකේ අපි ලියාගෙන පාඩම් කරගමු. හරි. දැන් ටියුට් එක ගන්න. ටියුට් එකේ 4 වෙනි පිටුවේ පෘථුවිය පිළිබඳ තොරතුරු කියන එක තමයි දැන් ලියාගන්න යන්නේ. කොටුවක් ඇතුලේ ටීචර් දීලා තියෙන්නේ. හරි. හැමෝම ටියුට් එක ගත්ත නේද? ටීචර් මේකද මට ගිය සතියේ වෙන්නේ උදේවල් කරන්නේ. ටීචර් මට ගන්න බැරි වුණා ටීචර්. ආහා ටියුට් එක නැති අය පොතේ ලියා ගන්න අදට. ෆස්ට් ටියුට් එක print එකක් ගන්න. හරි. ටියුට් එක තියෙන අය මෙන්න මේ කොටුව බලා ගන්න ඕනි. ටියුට් එක නැති අය අපි මේ කොටුව තමයි සම්පූර්ණ කරගන්න යන්නේ. ටියුට් එක නැති අය මේ කොටුවේ තියෙන ටික ලියාගෙන ඉස්සරහින් ලියා ගන්න ඕනි. හරි. දැන්
ඔය කොටුවේ තිබුණු ටික පුතේ මේ ඔයාලගේ පෙළ පොතේ තියෙනවා මෙන්න මේ කොටුව. ඔයාලට පේනවනේ. ඒකෙන් බලාගෙන හිටෙන් පුරව ගන්න ඕන. හරිද? ටියුට් එක නැති අය කොටුවේ තියෙන මේ සමක විස්කම්බේ සමානයි මේ 12757යි. ඒ විදිහට ඔය කොටුවේ තියෙන ටික ලියාගෙන මේ අට තියෙන එකත් ලියා ගන්න ඕන. තේරුණාද? මෙන්න මේ තියෙන අය ටීචර් ඔය ටික ලියා ගන්නන්නේ නේද? ටියුට් එක තියෙන අයගේ මම මේ ඉස්සරහා තියෙන ටික print කරලා දීලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ට තියෙන්නේ අගයන් ටික දාගන්න විතරයි. ටියුට් එක තියෙන අයට මේ සමක විස්කම්බේ, ද්‍රව විස්කම්බේ ඒ ටික ලියලා තියෙනවා. ඉලක්කම් ටික දාගන්න විතරයි තියෙන්නේ. ටියුට් එක නැති අය මේ ඔක්කොම ලියා ගන්න ඕන. හරි. ඒ වැඩේ කරමු බලන්න. මේ පෘථුවිය පිළිබඳ තොරතුරු ටික. තේරුණා නේද? ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. මේ ටික පුතේ මේ ඉලක්කම් මේකෙන් මම ඕනිම ටික මතක තියාගන්න ඕනිම ටික highlight කරගන්න දෙන්න. ඔයාලා ඉස්සෙල්ලා මේ ටික මුලින්ම ලියා ගන්නකෝ. ඉලක්කන් නිසා පුතේ සරා ටීචර් සරා ටීචර් ටිකක් ඉන්න ටීචර් ලියවුවේ නෑ තාම පුතේ පුතේ ලියන අයටත් ලියන්න චූටි වෙලාවක් දෙමු මම තව වෙලාවක් දෙනවා විනාඩි දෙකක් තුනක් විතර දෙන්නම් ඔයගොල්ලන්ට ලියාගන්න හරි ලියුව අය මෙන්න මේ ටීචර් හයිලයිට් කරන එක highlight කරගන්න ඕනි. පෘථිවි ගෝලයේ මතු පිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 510යි. ඔයාලේක ලියාගත්ත නේද? ටියුට් එකේ මම තියෙන්නේ පෘථිවි ගෝලයේ මතු පිට වර්ග ප්‍රමාණය. එතකොට කිලෝමීටර මිලියන 510යි. හරිද? අන්නේ වාක්‍ය ඔයාලා highlight කරගන්න ඕනි. මෙන්න මේක. ලියලා ඉවර වෙච්චයි මේක highlight කරන්න නැත්නම් යටින් ඉරක් අඳින්න. අනික මේක ලියා ගන්න. ඉචය දාන්න එක වර්ග කිලෝමීටර මිලියන 510යි. මෙති. ටීචර් මට ක්ලාස් එකක් තියෙනවා පන්ති ඉවර වෙන්නේ 6ට නේද? පන්ති ඉවර වෙන්නේ 5 මාට. ටීචර් අපේ දෙවනි වාර විභාගෙ 26 වෙනිදා තියෙනවා. තුන්වෙනි වාර විභාගෙ. නෑ ටීචර් දෙවනි වාරේට අපේ කරේ නෑනේ. ආ. يعني 6 වසරේ දෙවනි වාරේද? පුතේ. ඔව් ටීචර්. ටීචර්. මම පේපර් දෙකක් සාකච්ඡා කරලා දුන්න පාඩම් ඔක්කොම ආවරණය වෙන්න. මං හිතනවා 6 වසරේ මම කරපු නැති නිසා. ආ එහෙමද සමහරක් ඇයට අමාරුයි නේ මුතේ ටීචර් ඔය උඩ තියෙන ටික මේ ටික ලියලා ඉවරද ඔන්න මම යනවා පළවෙනි එක ඔයාලගේ ටියුට් එකේ සමක ටීචර් පොඩ්ඩක් ඉන්නකෝ එන වෙන කතා නවත්තලා ලියන්න ඕන
හරි වෙලාව ඇති. වෙලාව ඇති නේද? ඉවරයි ටීචර්. ඉතින් විනාඩි 2ක් දෙන්න. හරි ඉක්මනට ලියා ගන්න පුතේ. ඇති ටීචර්. ඇති ටීචර් වෙලාව බලන්න සමක විස්කම්බය ඔයාලා ලියාගෙන තියෙන්න ඕනි සමක විස්කම්බය කියන එක ඉස්සරහින් කිලෝමීටර 12,757යි හරිද ද්‍රවක ද්‍රව විස්කම්බය කියන එක ඉස්සරහින් 12,714යි ඒ කිලෝමීටර සමක පරිධිය කිලෝමීටර 40,077යි ද්‍රවක පරිධිය කිලෝමීටර 39,943යි. ඊළඟ එක පෘථිවි ගෝලයේ මතුපිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 510යි. වෙන වැඩ තියෙනව නේද? වෙන වැඩ කරන්න බෑ ක්ලාස් එකේ. එතකොට මම highlight කරගන්න කිව්වා පෘථිවි ගෝලයේ මතුපිට වර්ග ප්‍රමාණය කියන එකේදී වර්ග කිලෝමීටර 510 කියන එක. හරි. පෘථිවිය ගැන ගත්තහම අපි මූලික වශයෙන්ම පෘථිවියේ භ්‍රමණය පරිභ්‍රමණය පෘථිවියේ හැඩය සහ පෘථිවිය පිළිබඳ මෙන්න මේ තොරතුරු ටික මතක තියාගන්න ඕනි. එතකොට ඔයාලගේ පෙළ පොතේ මෙතෙන් දෙනකන් දැන් අපි සාකච්ඡා කළා. දැන් කොහොමද මෙතෙන් දෙනකන් ප්‍රශ්න තියද? මේ අලුත් කොටස පටන් ගන්න කලින් මේ කොටස පටන් ගන්න කලින් ආයෙ ඔයාලගෙන් අහනවා. ප්‍රශ්න තියෙනවද අපි කතා කරපු ටික? ප්‍රශ්න නෑ නේද? එහෙනම් මම ටීචර් පෘථිවි ගෝලයේ මතුපිට වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර මිලියන 10යි නේ ටීචර්. එතකොට ඕක වෙනත් විදියක ලියන්න බැරිද? ඒ කියන්නේ 510 km දෙක එහෙම ලියන්න බැරිද? සංකේතයක් දාලා කිලෝමීටර වගේ ලියා ගන්න පුළුවන්. මේක ඔයාලගේ ඒ කියන්නේ පුතේ ඒව තාම දැන් ඔයාලට කිලෝමීටර වගේ වර්ග කිලෝමීටර මිලියන කියන එක උගන්නලා නැති නිසා තමයි අකුරෙන් ලියලා තියෙන්නේ. පොඩ්ඩේ මේ විදියට මතක තියාගන්න එක ලේසියනේ. ඒක තමයි හැම දීලා තියෙන්නේ. කිලෝමීටර කියන එක km වගේ වර්ග කිලෝමීටර මිලියන කියන එක සංකේතානුසාරයෙන් ලියන්න පුළුවන්. හරි. අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ කියන්නේ ඔයාලගේ පෘථිවි ගෝලයේම අපි දැන් මේ දවස් ටිකේ කතා කරගෙන ආපු කොටස ඉවර වෙලා මෙන්න මේ අක්ෂාංශ හා දේශාංශ කියන කොටස තමයි අද අලුතින් පටන් ගන්න යන්නේ. හරිද? දැන් අක්ෂාංශයි දේශාංශයි කියන පාඩම ඉතාම වැදගත් පාඩම. ඔක 7ේදී 8ේදී 9ේදී 10ේදී 11ේදී. හැම ශ්‍රේණියකදීම අක්ෂාංශ දේශාංශ කියන වචන දෙක භූගෝල විද්‍යාවදී අපි ඉගෙන ගන්නවා. හරිද? කොච්චර භූගෝල විද්‍යාලයේදී කිව්වත් මේ දෙක හරියට මතක තිබ්බේ නැත්නම් ලකුණු ගන්නත් අමාරුයි. ඒගොල්ලන්ට අනිවාර්යෙන්ම හැම ප්‍රශ්න පත්‍රයකම මෙන්න මේ අක්ෂාංශයි දේශාංශයි ලකුණු කරන්න ප්‍රශ්නයක් දෙනවා. හරි. දැන් මම කෙලින්ම කියන්නේ නැතුව අක්ෂාංශ දේශාංශ කියන්නේ මොනවද කියන එක මම පැහැදිලි නොකර මම ඔයාලට මේ දාලා තියෙන රූප දෙකෙන් චුට්ටක් අඳුරගන්න අරිනවා මොනවද අක්ෂාංශ දේශාංශ කියන්නේ කියලා. හරිද? දැන් පුතාලා මට බලලා කියන්න ඕන මේ නිල් පාටින් පේන පළවෙනි රූපේ පෘථිවි ගෝලයේ මේ මහද්වීප ටික පාට කරලා තියෙන පෘථිවි ගෝලයේ තියෙනවනේ. හරිද? ඒ දෙකේම තියෙන පොදු ලක්ෂණයක් කියන්න බලන්න. ඒ දෙකේම තියෙන පොදු ලක්ෂණයක් මට කියන්න ඕනි. ඊජේ දෙකේම ද්‍රවයි ද්‍රව සමකයයි හැමෝටම කියන්න පුළුවන්. මේක හරිම සරලයි. ලොකුවට ඔය ද්‍රවය ඒ වගේ දේවලුත් නෙමෙයි පුතේ මං අහන්නේ මේක අක්ෂාංශය දේශාංශය තියෙනවා. හරි නෑ හරි අක්ෂාංශය දේශාංශය තියෙනවා කියලා කියන්න පුළුවන්. මං අහන්නේ මේක බැලුව බැලමට මොනවා හරි පේනවද ඔයාලට? මේ දෙකේම සමාන හැමෝටම කතා කරන්න පුළුවන්.
වමේ සිට දකුණට වමේ සිට දකුණට ඉරිසා උතුරේ සිට දකුණට බටහිර සිට නැගෙනහිරට ඇඳ ඇති මනකල්පිත රේඛා සමූහය හරි දැන් කතා කරන්න ටික දෙනයිනේ ඔන්න දැන් මම පෙන්නන්නම් දැන් මේක ගත්තහම පුතාලට පේන්න ඕනි හැමෝම බලාගන්න මෙහෙම උඩ ඉඳලා යටට මේ විදිහට ඉරි ඇඳලා තියෙනවා මේ ලෝක ගෝලයේ උඩ ඉඳලා යටට ඉරි ඇඳලා තියෙනවා මේකෙත් ඇඳලා තියෙනවා හරිද පුතේ අනස්කල්පිත හරි ඉන්න මේ විදිහට ඉරි ඇඳලා තියෙනවා හරිද ඊට පස්සේ මේ ලෝක ගෝල දෙකේම මෙන්න මේ විදිහට හරහටත් ඉරි ඇඳලා තියෙනවා හැමෝටම පේනවා නේද හරි ඔන්න ඔය උඩ ඉඳන් යටට ඇඳලා තියෙන ඉරි සහ හරහට ඇඳලා තියෙන ඉරි තමයි අක්ෂාංශ දේශාංශ කියලා කියන්නේ මේ ලෝක ගෝලෙ පුතේ ඇත්තටම මෙහෙම ඉරි නෑ හරිද මේ ලෝක ගෝලෙ ඇත්තටම මේ වගේ ඉරි නෑ හරිද මේ ලෝක ගෝලෙ තියෙනවානේ විවිධ රටවල් මෙතන මේ හරි මේ මහද්වීපයක් තියෙනවා මේක ඇතුලේ රටවල් තියෙනවා හරිද මේ මහද්වීපය ඇතුලේ රටවල් තියෙනවා අපි ඉස්සරහට ඒ රටවල් මොනවද කියලා කතා කරනවා මේ මහද්වීපය ඇතුලේ රටවල් තියෙනවා මේ හැමතැනම රටවල් තියෙනවා ඒ රටවල් වලට දැන් එක එක තැන් වලනේ තියෙන්නේ එතකොට එක එක රටවල් වල පිහිටීම හරියට අඳුරගන්න ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නව නේද ලංකාවේ වෙලාව නෙමෙයි ජපානේ තියෙන්නේ ඊට පස්සේ ජපාන් වෙලාව නෙමෙයි ඇමරිකාවේ තියෙන්නේ වෙලාවල් වෙනස් වෙනවා එතකොට මේ වෙලාවල් එක එක රටවල් අනුව වෙලාවල් හරියටම හොයාගන්න ඔන්න ඔයගේ වඩ තමයි මේ විදිහට ලෝක ගෝලෙ මේ වගේ ඉරි උඩ ඉඳන් යටටයි මෙන්න මේ හරහටයි ඉරි ඇඳලා තියෙන්නේ හරිද ඔය ඉරි වර්ග දෙක තමයි අක්ෂාංශ හා දේශාංශ කියලා කියන්නේ එතකොට අපි ඉස්සෙල්ලම බලමු මේ උඩ ඉඳන් යටට ඇඳලා තියෙන ඉරි තියෙනවා හරහට ඇඳලා තියෙන ඉරි තියෙනවානේ ඒවැ මොනවද අක්ෂාංශ කියලා හඳුන්වන්නේ කියලා හරිද හොඳට බලන් ඉන්න දැන් මේකේ උඩට ඇඳලා තියෙන ඉරද අක්ෂාංශ කියන්නේ නැත්තම් හරහට ඇඳලා තියෙන ඉරද අක්ෂාංශ කියන්නේ කියලා තමයි දැන් අපි හොයාගන්න යන්නේ ගොලයි අමතක කරන්න බෑ මේක අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියලා හොයාගන්න තමයි යන්නේ අන්න මම ස්ලයිඩ් එකේ දැන් පෙන්නනවා දැන් වෘත්තය අඳින් මේ කියන්නේ ඔන්න ලෝක ගෝලය ලෝක ගෝලයේ ඉරි වර්ග දෙකක් තියෙනවා අක්ෂාංශ කියන්නේ කොයි ඉරද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. ඒක තමයි අපි හොයාගන්න යන්නේ. එතකොට ඔන්න මතක තියාගන්න ඕනි ලෝක ගෝලයේ මොන පැත්තට ඇඳලා තියෙන ඉරිද අපි අක්ෂාංශ කියලා කියන්නේ? මොන පැත්තට ඇඳලා තියෙන ඉරිද? මමලට කතා කරන්න මයික් ඔන් කරන්නම්. ලෝක ගෝලයේ ඉරි වර්ග දෙකක් තියෙනවා උඩටයි යටටයි ඇඳලා තියෙනවා. එතකොට ඒව තමයි ඔය අක්ෂාංශ කියලා කියන්නේ. එතකොට අක්ෂාංශ කියන පාඩම තමයි අද අපි කතා කරන්නේ. එතකොට අපි දිශාව ගත්තොත් මේව අපිට කියන්න පුළුවන් ඉහළට තිරස් කියලා කියන්න පුළුවන්. හරහට තිරස් පුතේ තිරස් කියන්නේ මේ දේශාංශ වල ඔයාලා එක දන්නව ඇති කියලා හිතලා කිව්වා අපි ඉරක් ඇඳලා මෙහෙම උඩට ඉඳන් පල්ලෙහාට අඳින ඉරට අපි කියන්නේ පුතේ තිරස් කියලා නෑ නෑ ටීචර් එක නෙමෙයි දැන් තිරස් සිටියට ඇඳපු එක මේ දේ අක්ෂාංශ නේද කියලා ඇහුවේ ඔව් 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 දැන් ඉන්න මම ඒක තමයි පැහැදිලි කරන්නේ මේ අතට අඳින ඉරි තිරස් හරිද මේ පැත්තට අඳින ඉරි අපි හඳුන්වන්නේ තිරස් කියලා තිරස් ඔව් ඒක මතක තියාගන්න ඕනි එතකොට පෘථිවි ගෝලයේ මොන පැත්තට අඳින ඉරිද අක්ෂාංශ වෙන්නේ අක්ෂාංශ වෙන්නේ තිරස් හරි ඔයාලට කතා කරන්න වෙලාවක් දෙන්නම් මේ පාඩම හොඳට අහගන්න ඕනි එතකොට
පෘථිවි ගෝලයේ ඇඳලා පෘථිවි ගෝලයේ තිරස් අතර ඇඳලා තියෙන ඇත්ත මේව නෙවෙයිනේ. ඇත්ත නෙවෙයිවට අපි කියන්නේ මනක්කල්පිත කියලා. එතකොට පෘථිවි ගෝලයේ තිරස් අතට ඇඳ ඇති මනක්කල්පිත මේ මොනවද? රේඛා. දැන් අර එක පුතෙක් කිව්වා දිශාව අනුව. අපිට දිශාව දාලා කියන්න පුළුවන්. එතකොට මේ මොන මොන දිශාවද? උතුරු දිශාව. හරිද? මේ දකුණ. මේ නැගෙනහිර. හරිද? මේ තියෙන්නේ බටහිර. එතකොට මේ ඉරි ඇඳලා තියෙන්නේ කොහොමද? බටහිරේ ඉඳලා නැගෙනහිර. එහෙම නැත්නම් නැගෙනහිර ඉඳලා බටහිරට. හරිද? එතකොට අපිට එක එක දැන් උත්තරයක් ගන්න පුළුවා. මොන ලෝක ගෝලයේ තිරස් අතට ඇඳලා තියෙන මනක්කල්පිත රේඛා. එහෙම නැත්නම් පෘථිවි ගෝලයේ නැගෙනහිර සිට බටහිරට ඇඳ ඇති මනක්කල්පිත රේඛා. ඒ රේඛා හඳුනන නම් මොකද්ද? අක්ෂාංශ. එතකොට දැන් හරි නේද? අක්ෂාංශයක් කියන්නේ මොකද්ද කියන එක? එතකොට මේ විදිහට ඇඳලා තියෙන රේඛා තමයි අපි හඳුන්වන්නේ අක්ෂාංශ කියලා. මම ඔයාලට හොඳට නම පෙන්නන්නම්. හරියටම ලියන්න. අක්ෂාංශ. මේති අක්ෂාංශ. දැන් කයිමෝරම තේරුණාද අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියලා? මම දැන් එහෙනම් රූපයක් ඇඳලා හැමෝගෙම අහනවා අක්ෂාංශ කියන්නේ මොකක්ද කියලා. මම විදි දෙකකට කියලා දුන්නනේ. ඒ විදි දෙකෙන් පුතාලට මතක හිටපු විදිහකට මට කියන්න ඕනි අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියලා. රූප සටහනත් උදව් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට පෘථිවි ගෝලයේ ඇඳලා තියෙනවා හරහට ඉරි. මේව හරි විදිහට කියන්න ඔයාලා මට දැන් නිර්වචනය කරන්න ඕනි අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියලා. හරි. කොහොම පුළුවන් අය මුලින්ම රේස්ෑන් කරමු. මේක හැමෝම කියන්න ඕනි. ඒ නිසා හරි. මුලින් රේස්ෑන් කරන ඇයට අවස්ථාව දෙනවා. ඊට පස්සේ ටීචර් අහනවා ආක්ලා කියන්න බල. පෘථිවි ගෝලයේ තිරස් අතට ඇඳ ඇති මනකල්පිත රේඛා. මනකල්පිත රේඛා. හරි. දිනුක කියන්න බලන්න දැන්. අක්ලා කියු එක විදිහකටනේ මම විදි දෙකකට කියලා දුන්නා. අනිත් විදිහ කියන්න බලන්න දිනුක. ඒ විදිහ මතක නැහැ ටීචර්. එක විදිහ මතක. හරි. එකක් තිරස්ත තිරස්ත කියන එකෙන් කියනවා. හරිද? තිරස් අතර. අනික දිශාව අරගෙන. දිශාව අරන් කියන්න බලන්න. මොන දිශාවද? මතක් කරගන්න. නැගෙනහිර සිට බටහිර දක්වා. හරි. මේ දිශාව මොකද්ද? නැගෙනහිර. මේ දිශාව මොකද බටහිර. ඉතින් මේ ඉරි ඇඳලා තියෙන්නේ නැගෙනහිර නම් බටහිරට. එහෙම නැත්නම් අනිත් පැත්තට කියන්න පුළුවන්. එහෙනම් කියන්න බලන්න පෘථිවි ගෝලයේ මම උදව් කරන්න දෙනු කියයි. දිශාව කිය. නැගෙනහිර සිට බටහිරට ඇඳ ඇති තිරස් රේඛා. ආ. මනක්කල්පිත. මේව ඇත්ත නෙවෙයිනේ. මේව හිතලා තමයි ඇඳලා තියෙන්නේ. පිහිටීම වෙලා වගේව හරියටම කියන්න ඕන නිසා තමයි මේ රේඛා නිර්මාණය කළේ. ඒ නිසා හැමතිස්සෙම මේක මොන රේඛා වෙන්නද? මනක්කල්පිත කියලා දෙන්නේ නැත්තම් වැරදිද? ගොඩාක් වෙලාවට හරිම උත්තරේ නම් මනක්කල්පිත කියලා එන්න ඕන පුතේ. නිකන් ලියන්නත් පුළුවන් පෘථිවි ආදර්ශ ගෝලයේ තිරස් අතර ඇඳ ඇති රේඛා කියලා. ඒ වුණාට සම්පූර්ණ උත්තරේ තමයි පෘථිවි ආදර්ශ ගෝලයේ තිරස් අතට ඇඳ ඇති මනක්කල්පිත රේඛා. හරි. තව කෙනෙක්ගෙන් අහමු. හිරුජට කියන්න පුළුවන්ද? හරි. හිරුජ කියන්න බලන්න පුතේ එහෙනම්. චීචි මං කියන්න. ආ කියන්න. බටහිර කියන්න. හරි. ඉස්සෙල්ලාම අපි දැන් කියන දුවට දෙමුකෝ අවස්ථාව. එයා කියන්න බලන්න. බටහිර සිට නැගෙනහිරට ඇද ඇති මනක්කල්පිත රේඛා. ආ කොහෙද ඇඳලා තියන්නේ? මේ මොකේද? බටහිර සිට නැගෙනහිර දක්වා පෘථිවි ගෝලයේ ඇද ඇති මනක්කල්පිත රේඛා අක්ෂාංග ලෙස හඳුන්වයි. හරියටම හරි. සම්පූර්ණ උත්තරයක්ම කිව්වා. හරි. තව කෙනෙක් කියන්න බලන්න මට. ආ කියන්න බලන්න. ටීචර් මං කියන්නද? උතුරේ සිට දකුණටත් බටහිර සිට නැගෙනහිර දක්වා. නෑ නෑ නෑ. මම හුවේ ටියුට් එකේ ටීචර් දීලා තියෙන එක නෙමෙයි. දැන් ටීචර් අක්ෂාංශ දේශාංශ කියන එකෙන් කඩලා ගත්ත අක්ෂාංශ කියන එක. අපි අක්ෂාංශ ගැන තමයි කතා කරන්නේ.
දැන් කියලා දුන්නනේ අක්ෂාංශයක් කියන්නේ මොකද්ද කියලා මං අහන්නේ කියලා දීපේ ඔව්ෘතුවේ ඍතුවේ දකුණට ඇඳ ඇති මනංකල්පිත රේඛා සමූහය උත්තරේ ඉඳන් දකුණට ඇඳලා තියෙන්නේ හොඳට බලන්න ස්ලයිඩ් එක තිරස්ස ඇඳ ඇති රේඛා අක්ෂාංශ ලෙස හඳුන්වයි හරියට හරි ඒක බටහිරට ආ හරි නැගෙනහිර සිට බටහිරට මේ බලන්නකො මනංකල්පිත රේඛා අන්න හරි දැන් මම දැන් ප්‍රශ්නයක් තියෙනවද අක්ෂාංශයක් කිව්වොත් කවුරු හරි ඇහුවොත් මොකද්ද කියලා එක තේරුණාද අක්ෂාංශ කියන්නේ මොනවද පෘථුවේ කොයි පැත්තට දැඳලා තියෙන්නේ රේඛා කියන එක තාම තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් මට රේස් ස්කෑන් කර මේ අත්තික පල්ලෙහාට දාලා තාමත් තේරුණ නැති කෙනෙක් ඉන්නවා නම් රේස් ස්කෑන් කරන්න බලන්න තාමත් තේරුණේ නැති අය තව එක පාරක් කියලා දෙන්නද ලක්කිරට තේරුණාද දැන් අපි පෘථුවේ මනක්කල්පිත රේඛා කියන්නේ ස්ථිර නැති රේඛාද නෑ මනක්කල්පිතයි කියන්නේ හිතින් මවාගත්තුව මේව ඇත්තටම නැහැ කියන එක තමයි මනක්කල්පිතයි කියන්නේ පෘථුවේ ගෝලයේ ඇත්තටම මේ විදියට උඩටයි යටට ඉරි ගහලා නැහැ මේ විදියට ඉරි ගහලා නැහැ හරිද අපි මේ අපේ අධ්‍යයනයේ පහසුවට වෙලාවල් හරියට හොයාගන්න තමයි මේ ඉරි ගහලා තියෙන්නේ මනක්කල්පිතයි කියන්නේ ඒක. මේවා ඇත්තටම නැහැ. හරිද? අපේ පහසුවට තමයි මේ ඉරි ගහලා මේ විදිහට පෘථිවි ගෝලය ගානට බෙදලා කොටස් වලට බෙදලා මේ ඉරිවට නම් දීලා තියෙන්නේ. හරි. ඒ ප්‍රශ්නේ දුගේ හරි. දැන් ආයි මම කියන්න ඕන පෘථිවි ගෝලය ගත්තොත් පෘථිවි ගෝලය මේ විදිහට හරහට ඉරි ගහලා තියෙනවා නැත්නම් රේඛාවලට බෙදලා රේඛාවලින් මේ විදිහට බෙදලා තියෙනවා. අන්න එතකොට මේ මොන දිශාවද සිරස්ද තිරස්ද ගත්තොත් මේ තිරස්. එතකොට තිරස් අතර තියෙන රේඛා මොනවද පෘථිවි ගෝලයේ අක්ෂාංශ. එහෙම නැත්නම් අපි මේක පෙන්නනවා දිශාව පදනම් කරගෙන. දිශාව ගත්තොත් මේ මොන දිශාවද? උතුර දකුණ මේ ඉරි ඇදලා තියෙන්නේ නැගෙනහිර එහෙම නැත්තම් බටහිර. ඉතින් අපි දිශාව පදනම් කරගත්තොත් කියනවා බටහිර සිට නැගෙනහිරට තියෙන මනක්කල්පිත රේඛා. එහෙම නැත්තම් පෘථිවි ගෝලයේ තිරස් අතට තියෙන රේඛා. මොනවාද? අක්ෂාංශ. දැන් තේරුණා නේද? සඳරු දැන් තේරුණාද පුතේ? කවිෂට තේරුණාද? තේරුණාද ලකිරට තේරුණාද මේක අනිවාර්යයෙන්ම චුට්ටක් මතක තියාගන්න ඕනි හරි දැන් අපි මේක ටියුට් එකේ ලියාගමු ටියුට් එක ගන්න බල ප්‍රශ්නයක් තිබ්බොත් චැට් එකට අනිවාර්යෙන් දාන්න පුතේ පොතේ ලියන අය අක්ෂාංශ සහ දේශාංශ කියලා ලියාගෙන මාතෘකාව දාගන්න අපි දැන් කතා කරන අක්ෂාංශ කියන එක. හරි. එතකොට දැන් අපි කතා කළේ අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි ඒක නෝට් එකට ගන්න හදන්න. දැන් ප්‍රශ්න නෑ නේද? හරි. එහෙනම් ලියාගමු. මං කියවන ඔයාලා ලියන්න ඕනි. පෘථුවි ආදර්ශ ගෝලයේ පෘථුවි ආදර්ශ ගෝලයේ පෘථුවි ආදර්ශ ගෝලයේ නැගෙනහිර සිට බටහිරට පෘථුවි ආදර්ශ ගෝලයේ නැගෙනහිර සිට බටහිරට ඇලීරක් ගහන්නකෝ
එහෙම නැතිනම් කියන එක පුතේ හරිද නැගෙනහිර සහ බටහිර නැගෙනහිර සිට බටහිරට එහෙම නැත්තම් ඇල ඉරක් ගහලා ලියා ගන්න තිරස් අතට පෘථිවි ආදර්ශ ගෝලයේ නැගෙනහිර සිට බටහිරට ඇල ඉරක් ගැහුවා එහෙම නැත්තම් කියන අදහසින් තමයි ඇල ඉර ගහන්නේ තිරස් අතට ඇඳ ඇති මනක් කල්පිත රේඛා සමූහය එතන මම එක ලියලා තියෙනවා උඩ සටහනේ තියෙනවා බලන්න පුළුවන් මේ තියෙන්නේ ඇඳ ඇති මනක් කල්පිත රේඛා සමූහය මම highlight කරලා පෙන්නනවා සමූහය මොකක් කියලාද හඳුන්වන්නේ අක්ෂාංශ ලෙස හඳුන්වයි අක්ෂාංශ ලෙස හඳුන්වයි ලියාගත්තද තව වෙලාව ඕනිද හරි දැන් තේරුණාද අක්ෂාංශ කියන්නේ මොකක්ද කියලා පෘථිවි ගෝලයේ ටීචේ කිදුන්නත්තේ බටහිර සිට ඔව් ප්‍රශ්නයක් තියද ඔන්න පෘථිවි ගෝලය බටහිර සිට නැගෙනහිරට ඒ දිශාවේ ප්‍රශ්නයක් නැහැ මුතේ මේ බටහිර සිට නැගෙන නැත්නම් නැගෙනහිර සිට බටහිරට මෙන්න මේ විදිහට එහෙම නැත්නම් තිරස් අතට විහිදිලා තියෙන මනක් කල්පිත රේඛා තමයි අක්ෂාංශ කියලා කිව්වේ දැන් අක්ෂාංශ කියන එකට ප්‍රශ්නයක් ආවොත් එහම අක්ෂාංශ anu මොනවාද කියලා උත්තරය ලියා ගන්න පුළුවන්ද? පෘථිවි ආදර්ශනේ නගර සිට බටහිරට ඇඳ ඇති මනස් කල්පිත රේඛා සමූහය. අන්න හරි. එහෙම නැත්තම් දිශාවෙන් කියන්නේ එහෙම නැත්තම් සිරස්ත තිරස් දක්ෂාංශ තියෙන හැම තිස්සෙම තිරස්. පෘථු කොහෙද තියෙන්නේ පෘථුවියේ. ඒවා තියෙන්නේ පෘථුවියේ තිරස් අතර ඇඳලා තියෙන මනක් කල්පිත රේඛා සමූහය. දිශාව පදනම් කරගෙන කිව්වොත් කොහෙද පෘථුවිය ගත්තා පෘථුවියේ නැත්නම් පෘථුවි ආදර්ශ ගෝලයේ දිශාව නැගෙනහිර සිට බටහිරට විහිදී තියෙන මොන රේඛාද මනක් කල්පිත රේඛා සමූහය. තේසියනේ ඔන්න ඔය විදිහට තමයි අක්ෂාංශ කියන එක හඳුනාගන්නේ. ඊළඟ එක කතා කරනවා පොඩි කරුණක් තියෙනවා. දැන් එතකොට මේ ආදර්ශ ගෝලය ගත්තොත් හරිද මේ අතර ඉරි කොච්චරක් තියනවද කියලා හිතා ගන්න ඕනේ. දැන් අපි දැන් අක්ෂාංශ නම් කීයක් තියනවද? මෙහෙම ඉරි කොච්චර තියනවද? හරිද? එතකොට අපි ඒක හොයාගන්නේ අපි මුලින්ම ඉගෙන ගන්නවා අක්ෂාංශවල ප්‍රධානම අක්ෂාංශය කියන එක. හරිද? පෘථිවි ආදර්ශ ගෝලයේ රේඛාව පෘථිවි ආදර්ශ ගෝලයේ අක්ෂාංශ කියන්නේ ඉරි. හරහට ඇඳලා තියෙන තිරස් අතර ඇඳලා තියෙන ඉරි. හරිද? ඊට පස්සේ අපි බලනවා මොකක්ද ප්‍රධානම අක්ෂාංශය. ඒක මතක තියාගන්න. ප්‍රධානම හරහට තිරස් අතර ඇඳලා තියෙන ඉර මොකක්ද? හරි මැදි. ඔන්න ඔය විදිහට බලන් ඉන ස්ලයිඩ් එක පෘථිවි ගෝලයේ හරි මැදි. ප්‍රධානම අක්ෂාංශය ය මෙන්න මෙහෙම යනවා. හරියටම පෘථිවි ගෝලයේ මොකක් වෙනවද? දෙකට බෙදෙනවා. ප්‍රධානම අක්ෂාංශයේ තියෙන්නේ මෙන්න මෙතන. ඒකෙන් පෘථිවි ගෝලය මොකක් වෙනවද? හරියටම කොටස් කීයකට බෙදිනවද? දෙකකට බෙදෙනවා. දැන් බලමු පෘථුවිය මේ විදිහට කොටස් දෙකකට බෙදෙන ප්‍රධානම අක්ෂාංශය එහෙම නැත්නම් මේ තිරස් අතර යන රේඛාව මොකක්ද කියලා. ඔන්න මැද්දෙන් පෘථුවිය කොටස් දෙකකට බෙදලා
සමතය කොට අක්ෂාංශයක් කියලා කියන්නේ පෘථිවි ගෝලයේ හරස් අතට හිරස් අතට තියෙන මනක් කල්පිත රේඛ. එතකොට මේ අක්ෂාංශ වල හරිමැද දෙයින් වැටෙනවා ප්‍රධානම අක්ෂාංශය. පැහැදිලිව පේන්නේ නැහැ මේක සමගිය කියලා තියෙන එක. පේන්නේ නැද්ද? පේනවා ටීචර්. හරි මම ආයි ස්ලයිඩ් එක දාන්නම්. මේ පැහැදිලිව පේන්නේ නැහැ. සමකය කියන එක දැන් හරි අපේ ශ්‍රී ලංකාව තියෙන කොහෙද ටීච? එතකොට පළවෙනි එකේද දෙවෙනි එකේද තුරු අර්ධ ගෝලෙද දකුණු අර්ධ ගෝලෙද ඒක කියලා දෙන්නම්. දැන් ඉස්සෙල්ලාම මතක තියාගන්න ඕනේ අක්ෂාංශ කියන්නේ මොකක්ද. මම සිටියමෙන් පෙන්නන්නම්කෝ එක. ඊට පස්සේ හරහට යන ප්‍රධානම ඉර ප්‍රධානම අක්ෂාංශය මොකක්ද හැමෝම කියන්න බලන්න. සද්ද නැතුව ඉන්න ප්‍රධානම කෝ බලන්න හැමෝම මයික් එක ඔන් කරලා කියන්න බලන්න. ප්‍රධානම අක්ෂාංශය එකෙන් පෘථුවිය හරියටම කොටස් දෙකකට දෙකකට මැද බෙදෙනවා. හරි මැද තියෙන්නේ. ඒක නම මොකක්ද? සමකය. සමකය. මේ අගේ කියන සමගය. මේ තියෙන්නේ අංශක ලකුණ. හරිද? මේ අංශක අංශක බිඳුවන්. හරි හරියටම පෘථිවිය කොටස් දෙකකට බෙදෙනවා මෙන්න මේ සමකේ. සමකය අගය ඇහුවොත් අංශක බිඳුවයි. සමකේ තියෙන බිඳුවේ. එතකොට බිඳුවේ ඉඳලා තමයි මේ උඩට ආවේ. හරිද පුතේ? හරි. ඕක දැන් ටීචර් හරියටම වෘත්තයක් නෙමෙයි ටීචර්. එතකොට ඕක හරියටම බෙදෙනවද? හරියටම බෙදෙන්නේ නෑ පුතේ. ඒත් අපි දැන් මේක බිංදුව කියලා සලකලා උඩටයි යටටයි හරියටම රේඛා අඳිනවා. මනක් කල්පිතයිනේ. එන්නේ විදිහ නිසා අපි මේක මේ පෘථුවිය හරියටම දෙකට මැදින් බෙදෙන රේඛාව ප්‍රධානම අක්ෂාංශයේ විදිහට අපි බිංදුව සලකනවා. බිංදුවේ නැත්තම් සමකය. අංශක බිංදුවේ රේඛාව මෙන්න මේක තමයි ප්‍රධානම එක. හරිද? මෙතනින් උඩට අංශක ගානක් තියෙනවා. මෙතනින් යටට ආයි විහිදෙන. දැන් ඒක කියලා දෙන්න කලින් ප්‍රධානම අක්ෂාංශය කියන එක තේරුණාද? මේ විදිහට පෘථිවිය ගත්තොත් මේක දෙකට මැදින් බෙදෙන ප්‍රධානම රේඛාව. තිරස් අතට යන එක තමයි ප්‍රධානම අක්ෂාංශය. එතකොට ඒකේ නම මතකද හැමෝටම? ඔව් ටීචර්. ප්‍රධානම අක්ෂාංශය කියන්නේ මොකක්ද කියලා. හරි. ටියුට් එක ගන්න. හරි. දැන් අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියලා ලියාගත්තා. ඊළඟට අපි ලියාගන්නවා ප්‍රධානම අක්ෂාංශය. හරි. දැන් හැමෝම කොටුවක් ගහගන්න. ඒ අක්ෂාංශයක් කියන්නේ කුමක්ද කියලා අපි උත්තරයක් දැන් නෝට් එකට ගත්තනේ. ඒක කොටු කරගන්න ඕනි හැමෝම. නැත්නම් හයිලයිට් කරගන්න ඕනි මුලින්. ටීචර් තන කියන්නේකෝ. මොකද්ද? ටීචර් දැන් අර අක්ෂාංශයක තන අපි ලිව්වනේ අර පෘථිවි ආදර්ශන ගෝලයේ. අන්නෝ. ඒක කොටු කරගන්න. ඒක කොටු කරගන්න. අපි කලින් ලිව්වනේ අක්ෂාංශයක් කියන්නේ කුමක්ද කියලා. ඒක කොටු කරගන්න පුතේ. ඒක මතක තියාගෙන පාඩම් කරගන්න ඕනේ. ඒක නිසා කොටු කරගන්න. කොටුවක් ඇඳගන්න එක වටේට. හරිද? දැන් මෙතනින් අපි අක්ෂාංශයක් කියන්නේ කුමක්ද කියලා ලිව්වා. ඒක හැමෝම දැන් මේ විදිහට ලියලා ඇතිනේ ඔයගොල්ලෝ. මං කියන්නේ ඒක වටේට මෙහෙම කොටුවක් ඇඳගන්න. හරිද? හරි. කොටුවක් ඇඳගෙන ඒක වැඩි ඉවරුනෙන් පස්සේ හැමෝම තරු ලකුණක් දාගන්න ඊට යටි. කොටුවට යටි. හරි ටීචර්. ඔව්. හරි. දැන් ඒ තරුව යටතේ ඒ තරුව දාගෙන මං කියන වාක්‍ය ලියන්න.
මේ දැන් මම කියලා දුන්න ප්‍රධාන අක්ෂාංශය මොකක්ද සමකය කියන වාක්‍යය තමයි මම දැන් දෙන්නේ හරිද හරි මට දැන් ලියන්න පුතේ තරුවක් දාලා කොටු අපි කලින් ලියපු එක කොටු කරලා ඊට පස්සේ තරුවක් දැම්මේ තරුවේ තරුව දාලා මේ වාක්‍ය ලියන් යනවා ලියන්න ආදර්ශ ලෝක ගෝලයේ ආදර්ශ ලෝක ගෝලයේ ආදර්ශ ලෝක ගෝලයේ තිරස් අතට ආදර්ශ ලෝක ගෝලයේ තිරස් අතට පරිමැදින් ආදර්ශ ලෝක ගෝලයේ තිරස් අතට පරිමැදින් වැටි ඇති රේඛාව වැටි ඇති රේඛාව අක්ෂාංශ අක්ෂාංශ මේ විදිහට ලියන්න පුතේ අංශක බිඳුව හරිද අක්ෂාංශ අංශක බිඳුව බිඳුව ලියලා උඩින් පොඩි තව මේ විදිහට කෝලයක් දාන්න පැහැදිලි නේද එක පාට පැනකින් ලියන්න ටීචර් හරි වෙන කල පැනකින් දාගත්තත් ප්‍රශ්නයක් නැහැ මේ තේ අක්ෂාංශ බිඳුව මේ සියති මෙන්න මේක අක්ෂාංශ කියලා දාලා අංශක බිඳුව මෙහෙම ලියා ගන්න. හෙවත් මේක ලියලා අංශක බිඳුව ලියලා ඊට පස්සේ ලියන්න හෙවත්. හරි. ආයි කලින්ම මේ මේක ලියපු පාට පැනක් ගන්න. අංශක බිඳුව කියලා වල පාට පැනක ඉන්නේ ලිව්වේ. ඊට පස්සේ හෙවත් කියලා ලියලා ආයි පාට පැනක් අරගෙන ලියන්න. සමකය වේ. මම දැන් කිව්වේ ආදර්ශ ලෝක ගෝලයේ තිරස් අතට හරි මැදින් වැටි ඇති රේඛාව අක්ෂාංශ මේ අංශක බිඳුව හෙවත් සමකය වේ. ඒකට මම කිව්වා පාට පෑනකින් ලියා ගන්න කියලා මේ අක්ෂාංශ බිඳුව කියන්නේයි සමකය කියන එකයි. දැන් ලියන්න ඒකටම එය ඊට මෙතන ඉඩ නැහැනේ. ටියුට් එකේ ඉඩ මදි කියලාද කියන්නේ? ඔව් ටීචර් හා පිටුවේ යන්නද? ඔව් එහා පිටුවේ 33ක් තියෙනවනේ හෙටින් ලියන්න. මේ ඉඩ තියෙනවනේ තව රූල් 3-4ක්. එතෙන්ට යන්න. එය ප්‍රධානතම අක්ෂාංශය ලෙස හඳුන්වයි. එය ප්‍රධානතම අක්ෂාංශය ලෙස හඳුන්වයි. දැන් අපි එතන ටූටියට ආදර්ශ ගෝලය ඇඳලා මේ ප්‍රධාන අක්ෂාංශ රේඛාව ඇඳ ගන්නවා මේ විදිහට. ඉන්න මම ඔයාලට ස්ලයිඩ් එක ටීචර් අඳින විදිහට ඔයගොල්ලෝ ඒ එතන ටූටිය අඳින්න ඕන පුතේ. හරිද? මේ විදිහට ආදර්ශ ගෝලයක් අඳින්න ඕනි පොඩියට. ඊපස්සේ ඒක හරි මැදින් ඉරක් ගහන්න ඕනි. ඒක නම් කරගන්න ඕනි සමකය කියලා. නෑ 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 ඔන්න මම ස්ලයිඩ් එකේ ලිව්වා ඔන්න ඕක තමයි අඳ ගන්න ඕන. හරි නේද?
අංශකත් දැන් ටීචර් එතකොට මේක අපි දැන් මේ රූපය ඇතුළේ ලියා ගන්න ඕනේද දැන් අපි ලියුවනේ ප්‍රධානම අක්ෂාංශයේ සමකය කියලා අපි ඔය ලියපු වාක්‍යයට මේ පොඩි රූප සටහනක් ඇඳලා තියාගන්න එතකොට ඔයාලට අමතක වෙන්නේ නැහැනේ ඔන්න ආදර්ශ ලෝක ගෝලේ හරි මැද්දෙන් තියෙන ප්‍රධානම අක්ෂාංශ රේඛාව සමකය අපි දැන් 2D එකට ඇඳ ගන්නවා ටියුට් එකේ හරිනේ හරි ඔයාලට පුළුවන් නම් පුතේ මේ සමක රේඛාව මේ මැද්දෙන් ඇඳලා තියෙන රේඛාව වෙන පාට පෑනකින් ඇඳ ගන්න. එතකොට ඒක පේනවනේ. මේක කැපිලා පේන්න වෙන පාට පෑනකින් ඇඳ ගන්න. රතු හරි, දුඹුරු හරි ඔයාලා කැමති පාට පෑනකින්. යාලු අඳිනකම් මේක ඇඳලා ඉවර වෙච්ච පුතාලා මට කියන්න අද අපි අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියන එකයි ප්‍රධානම අක්ෂාංශ රේඛාවයි අඳුරගත්තා. ඒ කොටස් දෙකේ මොකක් හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරලා අහන්න බැයි නම් chat එකට හරි දාන්න බලන්න. ඉලබ්බන සතිය එතකොට ආයි මේ මේ කොටසම තව ඉස්සරහට කරගෙන යනවා. වැදගත්ම ටික කතා කරෙවෙන්නේ එතකොට අපිට ලබන සතියේ. අඳින ගමන් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුතේ. කොහල ඇඳලා ඉවරද? ඔව් ටීචර්. හරි. මම එහෙනම් අද පාඩම මතකද කියලා බලලා ප්‍රශ්න තුනක් අහලා. හරිද? ඔව් ටීචර්. හරි. ප්‍රශ්න වලට උත්තර දෙන්න කැමති අය මට ඉක්මනට රේස් හෑන්ඩ් කරන්න බලන්න. මට එතකොට යාළගෙන් ඉක්මනට අහන්න පුළුවන්. හැමෝම අත උස්සනවා නම් තමයි කැමති. හරි. මට කියන්න. මම වැඩි අහන්නේ නැති කෙනෙක්ගෙන් අහන්න හිතුවා. කුෂාන් සස්මිත හරිද ඔව් ටීචර් හරි පුතේ ඔයා මට කියන්න අද අපි කතා කළානේ අක්ෂාංශයක් කියන්නේ මොකක්ද කියලා මම ක්‍රම දෙකකටම අක්ෂාංශයක් කියන එක හඳුන්වලා දුන්නා ඔයාට ලේසි මතක හිටිය ක්‍රමයට කියන අක්ෂාංශයක් යනු කුමක්ද අක්ෂාංශයක් කියලා කියන්නේ පෘථිවි ආදර්ශ ගෝලයේ තිරස්සතට ඇඳි රේඛා මනස්කල්පිත රේඛා සමූහය හරියටම හරි හරි මට ඊළඟට කියන්න එම් ලාරි ඔයාලට මයික් එක ඔන් කරන්න පුළුවන්ද පුතේ ඔව් ටීචර් හරි ඔයා මට කියන්න දැන් අනේ එක යාළුවෙක් කිව්වනේ තිරස්සතර ඇඳලා තියෙන රේඛා කියලා අනිත් ක්‍රමයට කියන්න බලන්න මොනවද වැඩිහිරේෂිත බටහිරට කොහෙද තියෙන්නේ පෘථුවි ආදර්ශ ගෝලයේ නැගෙනහිර සිට බටහිරට ඇඳලා තියෙන මොන රේඛාද මනක්කල්පිත රේඛා සමූහය හරියටම හරි. ඊළඟට මයන් ඊළඟ ප්‍රශ්නේ අහනවා. මට කියන්න බලන්න. කවිෂා හංසමාලි. කවිෂා දෙව්මිනි හංසමාලි. පුතා කියන්න බලන්න අක්ෂාංශවල ප්‍රධානම අක්ෂාංශය මොකද්ද? පෘථුවිය කොටස් දෙකකට බෙදෙන ප්‍රධානම අක්ෂාංශය. ඒක හඳුන්වනවා විශේෂ නමකින්. කියන්න පුළුවන්ද? සමකය. හරියට හරි. සමකය. හරි. මට දැන් කියන්න අක්ලා සමකයේ වටිනාකම කීයද අපි කීයද අංශක කීයද සමකයට දුන්නේ අංශක බිඳුවයි හරියටම හරි අංශක බිඳුවයි දශම බිඳුවයි කියන්නේ අංශක බිඳුවයි කියලා මතක තියාගන්න ඒක ලේසියිනේ අංශක බිඳුවයි හරි ඔය ටික තමයි අද අපි කතා කළේ. ඔය ටිකේ ප්‍රශ්න නෑ නේද? අපි ලබන සතිය අනිත් අක්ෂාංශ රේඛා මොනවද කියලා ඉගෙන ගමු. හා. හරි. ටීචර් දැන් හත වසර ගණන් පාඩම නේද? ඔව් දැන් ඔයාලට ගණන් ක්ලාස් එක තියෙනවා. මේ මං එහෙනම් අදට නවත්තන්නම් පුතේ. අමාරු කොටස් තිබ්බොත් ටීචර්ට කියන්න මැසේජ් එකක් දාන්න. හරිද? හරි එහෙනම් ආයිබෝවන් 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 ආයිබෝවන්
අයිබෝවන් ටීචර්. හරි බයි. ඉස්සරහයි. අයිබෝවන් ටීචර් තෑන්ක් යූ.